ජීවිතේ හැම ස්සනාවන්ත බලාපපුරෘත්තුවක්ම ඉටවෙන සබූ දෑසනක් ප්‍රාර්ථනා කරන. අද දවසේදී අරුණනෝදයෙන් චාමකට වැඩසටහන එක් එකතු වෙලාඉන්න සේලුදනාච. ඉතිං හද දෙෙසැම්බර් මාසි පහලොස් වෙරිද අද දවස පුරාවටම හොබේ ීවිතේ බොහොමයක් සැලසුම්මැතිනද තාමහම විදිරූ දසරන අප නෙති අද දවසේ ඔබේ හිතේ තියන සැලසුම් සියල්ලම් සාර්ථක වේවා කියර අප ඔන්න ආම්භේදීම් පාර්ථනා කරනවා. ඉතිං අද දවස සාර්ථක කරගන්න ඒවාගේට ඔබේ ජීවි bu tesa artıkları <gallan> gananne Bohumya kvacinae karnunu karnına arag tamay yönuna adadat mieği hora almaı ob obeyğ ni ve seğ rendlerini apik ave. ති හමදම් වැඩස්ටාන ආම්භේද අපි ඔබේ ීවිත යාලුත්්‍යයමක් එකතු කරනවා ම හිතුව අදවස හහිමද කියන්න. දැන් අපේ පවරුෂත්ත එන තැන් අපි මොුවගේ පුද්ගලෙක්ද කියනදේ තවත් කෙනෙක්ට තේරුම්ගන්න පුළල නාකාර කීපයක් තිේනවා. එකකින් ප්‍රධානම දෙයක් තමයි අපේ හැසරීම. ඒවාගේ තවත් ප්‍රධානම දෙයක් තමයි අපි කතා කරන වචන. අපි ගොඩක්කිලාවට හිතන්නේ නැහැ අපිතා කරන වච ගැ නේද. හැබයි උපදන්නවද. අපි කියන එක වචනෙකින් කෙනක්ගෙ හිතේ අප ගැ තරහක්කෙමන තැන් කල කිරීමක් ඇති කරන්න පුළන් ඒවගේම තමයි තවත් එක වචනකට පුළුවන්. ඒ කෙරාගෙම හිතේවඋනත් අපි ගැන හොඳ ප්‍රතිරූපයක් මමන්. අපි ගැන ආදරයක් කමන තැන් කරුණාවක් මෙ මේ මගේ දෙයක් තවත් කෙනෙගේ හිතේ ඇති කරන්න පුළුවන්. අපි කතා කරන වශනවල් තිගේ එනිසා. න කිය අතරම හරම ප්‍රබලදයක් கிතින් අපේ மூயின்න් පீට වෙන වச்சන ැන, ඔබ වெෙනදර වඩ පෝඩක් හිතන්න. එක පාරක් දෙපාරක් නොய் දපතාවක් කර හිතන්න තව කෙනෙක්ට දෙ කියනකடுමொகද. න කියනදේකිව්ුවට පස්සේ අපවෝ නවත අපට ගන්න බෑන ධර්මාකි වවත්වගේ අපි ප්‍රතිරූපය මොනවගේද කියනදේ තවත් කෙනෙක්ට වටාගන්න පුළන් ප්‍රධානම දෙයක්තම අපි කතාකරන්නදේවල් ති නිසා මීට පස්සේ කෙනෙක්ට දෙයක් කියනකොට එමනතන් කතා කරනකොට පුඩ්ඩක් ප්‍රවී සම්බෙන්න්න ඒ වගේම දෙවරක්තුංුවරක් නොුවේ දහවරක් හරි හිතා බලා කතා කරන්න කියදේ තමයි අදවසේ උදසනම මම ඔබට මතක් කරන්න හිතුවේ. ති අදාබි කතා කරන්නන්න මාතෘකාව ගැන කිව්වත් අප දන්නවා වර්තමානයේද. අපි හමෝටම ප්‍රශ්වතියනවා. . ලතුළල එක්ම ෙරැගේ අස්ථානයතුල එෙමනත්තන් අධ්‍යාපන ලබන කෙනෙක්න මේ හැම කෙනෙක්ටම ප්‍රශ්ණයනවා ගැටළුවවා බාධ කියෙනවා හැබැයි ඒවගේ දෙයක් ජීවිතයට ආවාම ඒ සඳ හොඳ උපදේශනයක් අපට ලබාගන්න පුළුවන්න්නං විශෂයම මේ සමත කරනය කියනද ඒවාගේම උපදේශනය කියනදේ එතනිළුත් එහට ගහිල්ල මේ හිතමිර කරණය කියනද අබ ජීවිතවලට අනිවාර්ම අශ්‍යාගයක් මේ වගේ ප්‍රශ්න අපිට ඇති වෙන කොට. එතකොට ඒවගේ ප්‍රශයා කඇතඋන් හමාන්න්නේේදේවල්තලනිම්ශේෂයම මේ හො මිතරත්තෙන් යුතුව කතාබා කරලා අපිටේ සඳහා විසුදුමක් ලබාගන්න පොලන්න ඒ බොහොම වටන කාණන්න අකකිතිං අදවසේදී අන්නන්නේ වගධයක්ගෙන තමයි අපි කතාබා කරන සූදානම්බෙන්නේ අධ්‍යවස්්‍යය අපි අපේ මැදිරට කැදවගත්ත අපේ අමුත් අගෙන සධහන් කරලොත් විශෂයම මෙශීවිතේ ගැටලුවල්ට හුණ දෙන බහෝ දෙනෙක්ට සමත කරන්නේ හමන තම උපදේශන ඒ වගේමර මං කියපු හිත්ත මිතුරු කරන්නේ කියෙන ඒ සේරුද. दे तुलिंग ंद पदेशण्या खलाबा दीप बොහෝ मेंයක් देेंगे गैठलु निरा करने कर ने तමයි अ्याव्य से अි तके नेवाගේ म තමයි තුम्න් पासाल गुरवरे क त्ව न महागम सरी वाजराजञन 10ं पासरे गुरुवरी क्वाशन उत् से वे करने तम्हाන් तමයි राचरतीिएड महात् में आई बन सभू दैशना किला तम्मा पिले बहुत बा्यया හොඳ ඉතිං හදව අපි කතාරන්නේ මොන වගේ ක්ල පිල බද කලම ඔබ කිව ඇ ආරාදනක ද ෙල දේසරනම වනතුරම අ අපිමාන චා ග්‍රහණයක සම්පාාවන ප්‍රවිශ්ට පියෝටව නාලිකානු හතරින් චායමගේ ටව සමක හොඳ එ මන රංජුර් මහත්ම අපි අම අපේ මාතෘකාට මං මොලිින්ම ඔබෙක් මෙහ හිතුව දැන්නේ උපදේශන ගැන්නේ අපිටිකක් පඩිපුර කරතා කර ද එතකොට දැන් අපිත් එෙක්ක එකතු වෙන බොහෝ දෙනෙක් ඇත්‍රම හරිාකාරින් දන්නන්නේ මේ උපදේශනය මොක් කියලා අපි කොහොමද උපදේශනය කියන වචනය නිර්වචනය කරන්නේ පාගගේම හරි සන්තෝසය ඔබ පත් ආරභ කර කමේම අපිට මතරකා ගැන ඕනෑම විදිහකට කතා කරන්න පුළුවන් විවිධ විදිහට විධ හැඩ හලදදි අපිට මතරකා ග කතා කරන්න පළ ඔබ දැකිව සමතකරණය සමතකරණය ගැන කතාකලා උපදශනය ගැන කතා කළ මීට අපිට තාව එකතු කරන්න කල සතිමත් භාවය මෙන්න මේ කරුණුතුුණ උපයෝගී කරගෙන මානවයා. මිනිසා මහපොලොයේ බිහිවුණ දාසට මිනිසාට මුහුණ දෙේන වෙන අනේකවිද ගැටලුවලට අසාන කාරී තත්වයන් වලට සතුටදායක අවස්ථ සමහරයියට තියෙන සතුට දරාගන්න බෑ. ඇ සතුදායක අවස්ථාවකදී ඒ දරාගැනීම් බැරිවෙන අවස්ථාවලද අපි කොහොමද? ගැටලුවක් කාපු හම එක නිරාකරණය කරන්නේ අපි කාටත් අපහසුයට එක දෙයක්තව නිරාකරණය කර ගැනීම. අපි භයත පත්වෙනවා බීතියට පත්වෙනවා අසානයට පත්වෙන අපිට අඩක තැනක් නෑ. අන්න ඒ වගේ මානම සමාජයේ ආරම්භ විච්ච කාලයේසි දම්ම මේ උපදේශනය කියන මාතෘකා උපදේශනය කියන එක ලෝකයේ බිහි වෙච්ච දෙයක් ක්‍රමවේදයක් ියාවලියයක් එක ආරම්භ වනාා. උපදේශනය කියන එක වර්තමාන සමාජයේදී නිර්වචන ගොඩාක්තිනො විධ විශයණයටතේ එතදි හදුනාගන්න පුළන් පහසුම දෙයක් තමයි මිනිසුන්ගේ හැඟීම් දැනීම් ආගිය විගවලදී. ඒවා පාලනය කරගන්න සඳහා මිනිසුන්ට චර්්‍යාත්මක ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය චර්්‍යාත්මක ක්‍රියාව ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලයක් විදිහට උපදේශනය හඳුනලා දෙන්න පුළුවන් බාද්ග. ඔ ඔන්න විදිර තමයි උපදේශනය අපිට නිර්වාචනයක් අනන්න පුළුවන් එතකොට දැන් ප්‍රශයක් කෙනෙක්ට ආවම. ජන් මහත්ම දන් අප ස්සරනං දක්කා ගොඩක් කියලාවට මේ උපදේශන සේවාකට යොමු එන්න බොෝධ දෙෙක් මලිකමක්දක්ම මේ කියන්නේ දැන් මන්ට තේනම්ක්කර පෞ්ලි ප්‍රශ්නක්න මං කහොමද මේ ගිහිල්ල කියනම කොමද මේ කියන විශවාස කරන්නේ දැක් පදශන සේවාල ලබාදන කෙනාවනත් විශවාස කරල ගැටලුවක් කියන්න කෙනෙක් බිය වෙනවාමට ත මලිමක්දක් කරමත ලච්චාවට පත්න ව මේවාගේ දේවල් මත උපදේශන සේවාන්වලට යොමු එන්න පෞගේ කාලනං දෙනෙක් මත්තක් ති බැබ ංගේහිතන දැන් වර්තමාන වෙන කොට්න එකගේ හොඳ පවනතාවයක් තියෙනවනේද කොමද දැ ඔබතුමාලාගට එන අයත්තෙක්ක කතා කල බලද ඔබතුමාලක් දෙහිතෙෙන් බොෝ දෙනෙක් එනවද උපදේශන සේවන් වලට. මට හරිශන්තෝසයි මේ සාකච්ඡාවයේදී ඔබතුමේ නිතරම කතා කරන්න මාතුරකෙන හොඳ ඔබෝ දෙකින් ඔබතුම ඉන්නේ. ඔබතිමිය බොහෝ පලාට ඇසපිරුතන් එකන බාව. ද පොපත කියවන මේ සමාජ සමාජ සීලීි කෙනෙක් වෙන නඇති සමහර විත. ම හිතන්නේ කයිමකොට මේ වගේ මාතෘකාව කොයතරන් සරලව අරගෙන කතා කරන්න ඔබතුම තුළ පොදුම දක්ෂතාව ඇතින සතුටුයේ ගැන මටත් කතා කරන්න පහසු වනවා යිතකොට. ඔ මේක පසුගිය කාලවල්වලට දැන්ටවුරුදු දහයකට දොළහකට බගේ කාලේදී උපදශන සඳහා මිනිස්ු යොමුම ඉතා අඩු මටමක පැවතුුණ. නමුත් වර්තමාන මේ වර්තමානී තියන වසංගත රෝගතත්වයත්ය හේ එතු කොටගෙනත් දරුවන්ට බලපාරමිධ්‍යාපන ක්‍රියාවලියත් ඒකම දෙමව්පියන්ට ලැබිල තියන විවේකයත් නිසා විශාල ගැටලු අසාහනකාරී මතගැටුම් වගේ අවස්ථාවන් වලට මේ සමාජ බ අමුහල දෙන අවස්ථාවන් ගණනාවක් තියෙනවා ඒක හින්දා සමතකරණයට හෝ උපදේශනයට හෝ යම් සහනයක් ලබා ගැනීම සඳහා උපදේශන සේවාවලට යොමු වීම ප්‍රවණතාවයක් තියෙනවාගැන්නේ අපි ප්‍රස්ථාරයක් ඇන්ඳහ නම් මේ ප්‍රස්ථාරය වැඩිවෙනවේගේ වැඩි ඉස්සර තිබුණේ වැඩිවෙනවා ඒක අඩුුවෙන වේගකි වැඩි වනේ. පර්තමානය තියනෙ වැඩිවෙනවේගේ වැඩි. මේ රේකාව වැඩි වේගකින් ඉහැල්ටයනවා. ඉන්නේඒගේ තත්වත්තමයි දක්නැතිය. මහිතන් දැන් ඒ ල්ට ඩ ර්තමානය විදදි බොහෝ නක් තියන ැට ලුත් වැඩ න ම ඒකත් එක් ර හිතුක් ඇති ද හත්මය දැන් බතුමාගේ අ දැකි මැසිරින් මට ෙම ද හන් න දැන් සා ැ ප්‍රශ් ශ න. ෙ ట్ . මේ ගැටලු අපිට විධාකාරයේ කොටස් ගණනාකට වෙෙන් කරන්න පුළන් එතකට ැන් ඔබතුමාළඟට ඔබතුමාන්ගෙන් දැන් විපදේශන සේවාවන් ලබාගන්න දිහා බලන්නකොට. මොනවගේ ගැටුුවලටද සාමාන්‍යෙන් වැඩිපුරම පිරිසක්යෙන්නේ. හොඳයි. ඒ ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මේ කාලේන බිවිධ තරාතිරමය අපිළඟට එනවා. වර්තමානයේ. දරුණ කණ්ඩායම් සහ ළමයි ළමයි කියන්නේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන දරුව තමයි වැඩිහරයා අපි ළඟට මේ වර්තමානය දී එන්නේ වැඩි හිටියෝ රැකයාවල නියුතු හය සහ රැකිය අපික්ෂාකරණයගෙන් වර්තමාන තත්ත්වයන් නිසා රැකියාවේතින ස්තීර්භාවෙන් නොමැති බව නිසා ඉගොලෝ විශාල අසසාන කාරරිතත්වට පත්වයනවා ඒවගේ අවස්ථාවල්ද අපි ළඟට යනවා පසල් දරුව නවා මේ ඔ Onlineන් අධ්‍යාපනයක් එක්ක යයාගේ ජීවිතය ඒ කාකාරී වෙලා තියෙනවා. ඒකම දෙමවපියන්ට දරුවොත් එක කටයුතු කිරීම පුරුදුනය පුරුද්ධක් නැති වෙලා යන ො යාන්ත්‍රික ජීන රටාවකන අපි හිටියේ ඒක දෙමවපියන්ටත් එක පාටම විවකක් ලැබිලාතියනවා ඒගොල්ලංයා ක්‍රම වේදයකට දිනචාර්ගයාව කරගෙන ගිය දෙමවපියන්ටත්. ගො ැක්රම ෙන ලාතිනෙන එකන්ද මේ දෙකුල්ලො මූ වෙනකොට එ ගැටලු ඉරාකරණය කරන්න ඒකොල්ලන්ට අත්දැකීමක් නෑ මෙින්දම නිසා රැකයා සොයන රැකයා නියුතු පාසල් ධාරුවන් ඒමනැත්තන් දෙමව් පියන්ට මේ කාලේ. අපි සොයාගේෙන ඉනතත්වයක්ත් ය ඔදැ මේ ඔබ මාර ොන් අද්‍යන ්‍රමේිල්බඳදවස අප ද ව ාහවලට මනනිදින් දරුවන්ගෙන කතා කරපුුණනි සසාපිතාව චු්ට කතා කරම ගොඩක් කෙලට අපි වැඩස හනත් එක්ත් දෙේමාපියන් එකතු වෙන ද ඔබ කිව්වාගේ දෙේමාපියන් ගේෙක් දැන් රටා වෙනස්සලාතින දරුවන් නිවසේ හිඳන එකත් එක්ක අඔකද දොඩක් තේමාපියන්ට හුරුවෙලා තිබ දරුවන් නිවසේ පැහයක් කතක වගේ කාලයක්නේද දැස වර්ුවම දරුවවා නිවසේ නක දෙේපියන්තන්ගේ වැඩටයුතු කරගත හැ දැම කොයිට් තත්යක්ත් එක්ක ඒතත්තය ගොඩක්වරට වෙනස් වෙලාති නොවතින් මෙ මේ අධ්‍යාපන ක්‍රමාත්තියක්ක මප න් මක ටලුව ඇ න දරුවන් තුේ මකි මානසික පීටනයක් ති න ො වගේ උපද දෙසක් ඔබතු මට ව ගැත් නති මෙතති විශේෂයෙන්ම මම ආසයි ඔබතුම කතාකරේ දිට දරුවන් සහ දෙමපියන් ගන කතා කරන්න දරුවන්ගේ පැත්තෙන් නං විශාල අර්බුදධ තත්වයක් තියනවා දරුව ඒ අර්බෝදයට ලක්වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා දරුව නිරෝගී සම්පූර්ණ දරුව නිරෝගී. කිසිම දරුව තුළ මානෙසිකෝොහෝ කායක දුර්ුවලතාවයක් නෑ. ළමයා ඒ කාකාරීවෙලා. ස්ක්‍රීන් එකක් ඉස්සරහ ළමයඔුහහි බලාගෙනඉන්නවා. ළමට කරන්න තියෙන චරයි. ඔබතුමට අපිට පුළුවන් TVව න පෝග්‍රමි එකක් බලන්න පුළුවන් ඒක වෙනස් වෙනවා හැඩ තල වෙනස් වවා රප වෙනස්වන පාට වෙනස් වෙන. ඉගනගන්න දරුවටවෙන්නේ දේශකතුමා දේශනය කරනවා හිනාවන්නේ නෑ විෂයකරුණු විතරයි. ප්‍රශ්නයක්කාහන් නෑ ප්‍රශ්නයක් කැහුවත් උත්තර දෙන්න විදියක් නෑ වියදම ඩේට ප්‍රශ්නයනි සෞක්කුම වීඩියෝ ඩියෝ ෝෆ් කරගන්නවා ඉයි ටීච කියනකම පියහගෙනනවා. මං ගුරුවරුට දසක්කාමේම අවලාදයක් කියනවා නෙමි ගුරුතුමා තමන්ගේ දේශනය කරගෙන නවා අටිතා පහසුයි ගරුවරයායට. ඇයි වෙන දළමයි ශබ්ද කරන්න බ්ලෙක් බෝඩ් ක ලඟට යන්නො න අදල්මන. යායට විිෂ නිර්දේශයේතියන දරවාගෙනඒ පාඩමේ නිපුනතාවයට ගෙන යන්නේ අනනිතා පස්ස. එයට ගැන දේශනය කන දරුව ගානය කරගැනීම ගැටලොව. ඒකාකාරී පරිසරයක හුද කලාවෙලා යාලෝව යාලෝකවුරුත්නය හුද කලාවෙලා දරුවට ඒකාකාරී දරුවට ආවේග. මට හැගීම පිට කරගන්න විදයක් නෑ ස්කෝල්ලනි ර ස්කෝලයන කාල අපි ලඟින්නෙ කන ඇඟගල්ලි න්නවා පැනෙන් එන්න. අපි ඒ වෙනස්වවා වෙනස්වෙල අපි සතුට පත්වෙනඒ මොහත අපිතු සතුටෙන් ගත කරන ගුරුවරයට හොරින් කරනවා ඒක අපිට සතුටක් ලැබෙන. වර්තමානී ලමයම ස්ක්‍රී ස්සරහ ලමයටවෙන්නේ. සතුටක් ඒකාරකම? ක්ොෑනුමක් කරනවා දන අද අපි තොන් කරපු හම සමර්ලමයි තොන් කරවන අපි දන්නවා නිදිබර ඇස් තියෙන දරුව ඉන්න අපි ඒගැන අධ්‍යයන එක යෙදුුණ ඒක හින්දා අප දරුවන්ට කියන්න තියන දරුවනි අප හසුයි අපි පුරුදුවෙච්ච නැති රටාවකට අප පුරුදුුවෙන්න්න සිද්ධ වෙලා තියෙනවා ඔය තියම අපිටත් සිද්ධ වුණ අපි ඔලෙවල් කරන කාලේ අධ්‍යාපන ක්‍රමය වෙන කල්ලල NCජ කියලා විභාගයක්කාව එතකොට අපි වෙනස්වුව කියලා අපිට ඔොය පහස්වා විශවවිද්‍යාලේක වයිදිවිද්‍යාලටක NCජී කරලා අඩුව අයිසංගිය වෛදශිෂයෝ මේ සුසයිත් කර ගතා. ඒකලලා ඉංග්‍රීසිය අධ්‍යාපනය කට ගන්න බැ. ඒවාගේම වර්තමාන සමාජතියන ස්ක්‍රීණික ස්සරහහින්න දරුවන්ට කියන්නේ අපි අවසානි කතා කරනව දැ සතිමත් භාවය ගැන එතනද මමෝ ගොල්ලන්ට ස්ක්‍රීණෙක ඉස්සරහ ඉන්න ගමන් ඔයා විදිමත්ව අවදි මනසකින් අධ්‍යාපනය යෙදෙන්නේෙ කොහොම කියන එක. අපි මේ වැඩසාටහන අගභාගේ දි සාකච්ඡා කරනවා හොඳ ැන් නිවසේ ඉන්න දරුවන් ගැන වගේම තමයි දැන් තවත් මේ වගේ මේ කාලේ දැතු ලතන් ගටලුවක් තමයි දැන් අපේ වැඩි හිටිදරුවන්ගේ ගොඩක් විභාග කල්ගයා නේ දැන් විශේෂයම දැන් අපි දන්නව විභාගයක් කියන්නේ දරුවන් බලාගන කොයි කාලෙද ලියල ඉවරයක් කරගන්න කියලනේ දැකද ඔලවට එකක් බරක් අය වගේම පොිමාන්සක පීන කුත් ේන විභාගයක් අවසාන් වක විශෂමද ජීවිත කඩයි විභාගයක් ඇතකොටදැ අපස සාමාන්‍ය පෙළ විභාගේ අපි දන්වා කල්ග ඇතකොට න්තුල තින පිටන තිික්තුරට වැඩනේ වගේමතම අප ස ක්සස් පල භාග වනත් අතැමට දරුවන්ට හරියක්කාරයක් විශය නිදේශය අවසාන් කරගන්න බරවුණ හරියාකානක් සේල්ම විශෂයකොටත් ඉගගන්න නොහැ කියවනාතින් ඒ නොහැකි අවත්මත තමයි ඕවනු විභාගට මූන්දදිසාහ ඊළන්ඟට විභාගට මූනද න්නයටත් තවමත් දැම කාලය තුළද හ අධ්‍යාපරයක් හිමි වෙලාන්නහත කොට හන්නේ වගේ විාගට මන දිනන්න අප වැඩිහිටි දරුවන්ට අම්කසි ගැටලවක්තියෙන වන අපි ඔවන්ත් උපද සක්ලබාදම නේද. හොඳයි මේ අවස්ථාව තමයි විශේෂම අවස්ථාව. වැඩිහිරි ශේෂයන්ට තමයි විශ කරුණු වැඩීම් පාඩ කරන්න තියෙන විශේයරනු වැඩියම් මතක තියක් ගන්නුවන් පිළිතුරක් කියියනව වනන් යා විශලේෂනාත්මක පිළිතුරියන්නේ අයට හම්බියවා සහරවස්ථාව ඉතා කෙටි පිළිතුරලියන් හබන. දරු සමහරලාට කරනන්නේ කෙටි පිළිතුරට රචානා ප්‍රශ්නයක් කියලා රචන ප්‍රශ්නයට කැටිපිද. ඒත් දරුවා බිභාගක ප්‍රශ්නපත්තරීදිය ඉදිරියේදී තමගේ මානසික සමබරතාාව වෙනස් වෙනවා දරුවත් හිතා ගැන බෙරි තත්වකය නමමුකද නමුත් ඒලෙව මේ වශසද ඒලෙවල් විභාගේ කල්ගිය දරුවන් එක අපි සාකච්ඡා කලා අපි තාම් පර්ේෂණයක් කළේ නෑ අපි සාකච්ා කළ අපි තහබුුණ මේ කොළඹ ප්‍රදේශයේ දරු ැන ම කියන සමස්තේයට මේක ගන්ඩ බෑ කොළඹ ප්‍රදේශයේ දරුව ඟා අය විිභාගයට විිභාගේ ලියලීවර වෙලා ොම තෘක්තියමෙන් කතා කලා විභාගයට තිබුණ බය සමස්ත ලංකාවේ ළමයිගේ තිබුණ විාගගේ කල්ගිය ගෑමත්ක ඔබතුමි කිව්වාවගේ විෂකරුණුවල ඒවැයි ගැටලුවක් තිබුණ නමුත් ඉගුල්ලත් බයි වුණ නමුත් විභාගෙන් පස්සේ අපේ ගොලොත් එක සාකච්ා කනෙකට ඉගොල පුතු හරි සතුරදායක මටමකින් කතා කලා එකලට ගැටලුවට මුහුණ දුන්න වභාවයක් ඉගොල්ලඟ තිබුණ න තෘප්ති මත්වකතා සමහරවිීට විභාගගේ ගැන්න විාග ඉවරවීම සතුට දන්න. පිට එකතතාම හොයා ගැන්න බැරුුණා ලමයි විභාගය ගැන බොහම ප්‍රසාධයෙන් කතා කළ අන්නේ කරුණු වර්තමාන ඕලෙවල් කරන්න ඉන්න දරුව ලබන මාර්තුමාසි පළවේද ඕලෙවල් විභාගයට පෙනිසිටි ඉන්න දරුවෝ බයිවෙන්න එපා. ඒලෙවල් කරපු අයිියල අක්ක ලාව හම්බුවන්න. ඒගොලො කියන දේහන්න. ඒ අක්කලා අ කියල මේ ඔගොලො දැම් මුහුණ දෙන්න ඉන්න අවස්ථාවට මුහුණ දුන්නා. බයිවෙන්න එපා ඒ අක්කලා අයි කියල කියන්නේති. විභාග ඉතා සහලුයි විභාගඉතා ලේසි අපි කලබලනොවී හිටියෝත් මම ප්‍රශ්නපත්තරයේ ඉදිරේ සංසුන් වුණොත් මනස සංසුන් කරගත්තොත් විභාග ඉතා සැහැල්ලුයි. ඉතා පහසුයි. ඒක තමයි කියන්න තියෙන්නේ මම කියන්නේ. ඕලෙවල් කිය කරන දෙම දරුවන්ගේ දෙමවපියන්ටත් මම කියන්නේ උසස් පෙල කරපු දරුව නැත්නම් දරුවේ කොයාගෙන ගහිලා විභාගට මුණ දීපු හැටි සාකච්ඡා කරන්න. එහෙමති අම ොට ගැටලුවක් යෙනවාන ඔබේ ප්‍රදේශයන්න මන් ප්‍රදිශලකම් කාරර්යාලේ නවමනෝපදේශක තුමෙක් එතු මහම්බේලයිවරලා ඒ අවශ්‍යතාව සකච්චා කරන්න හරි ඕක ගැටලුවක් කරගන්න පා සම්පත් තියනයි සම්පත්වලින් ප්‍රෝජනගන්න ඇත දකිනව සහල්ලාන දැමේ ංචි ගැටලුවක් තමයි අවසානයේද හරිඋපදෙස් ලබා නොගැීම සාෙන් ලොක ගැටලුවක් වඩට පත්තනෙද සාර ගටලුව පොඩි තැනති යදීම ඔබ විසිඳගන්න පුරදුවෙන්න ශෂම දෙමාපියන්ට පුළන් ේදේවල් කරන්න දමගේ දරුවන් වෙන් ව. දැන්ේ ගටලු ගැන තාරගෙන අන්නත් අයන අත්ත ේ දැ ඔබතුමා ගැන චුට්ටතතා කරන්නවනේ මං ආරාමේදෙදකිවව රංජන හත්මයා දහම් පාසලක්ක උගන්නන්න ගොරුවර කියලා. කොහොම දේ ද හ පසල ගර. ජීවිතදැක ෘප්ති මදය පළිබඳ මට ඔබදු මේ ප්‍රශ්නයහනකොට මගේ හදවති සතුටහ මට සිනහාව මගේ සතුන ප්‍රකාශන බ තුන් දැනෙන් දැති මට දැන් අවුරුදු හැට දෙකක් මම දහම් පාසල්ගේ දස් හතර දැන්ට අවුරුදු පහලෝකට ඉස්සල්ලලා අප විශ් විද්‍යල ශිෂයෝ ඉන්න කාල අපි දහම් පසල් සේව ඒ නිසා එක්දස්ටම අසු ගණන් වල ඇති විශවිද්‍යලි ශේෂයන්ගේ තුළ ඇතිවිච්ච සමාජය ඇතිවෙච්ච ගැටලුවල්ට අපිට සංසුට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණ කලබල වුණේ නෑ බයවුනේ නෑ දෙම ඔප අපි ආරක්ෂා කරව අපේ ගුරුවරු අපි ආරක්ෂා කරාව කියන විශවාසය අපි තුළො තිබුණ. මහර්ගම සිරි වජරඥාන දහම් පාසලල්ටම සම්බන්ධ වීමත් එක්කම මගේ ජීවිතය නොහිතන සංසුම් බවක් සැහැල්ලු බව ජීවි සහැල්ලු බවක් අතින්දිී නොමට අවස්ථාව ලැබන ඇත්තටම මහර්ගම වජරඥාණ දහම් පාසලේ ගරු කටවිතු ස්වාමීන් හක්මන රජයේ පන්්ිත හක්මන සුමදිසි ස්වාමීන් වහන්සගේ ඇසුර මගේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයකට පියමනින්න අඩිතාලම තිබ්බාහා සමාන විදිහයට මට දැනෙනවා. දහම පසල් ජීවිතයේද දහම් පසල් ගුරුවරෙක් හැටියට මං ඉතා තෘප්තිම ජීවිතයක් ගත කරන්නේ දහම් පසල් ගරුවරෙක් වෙෙදිහට ඒකම අපේ දහම් පාසල තමයි ලෝකෙ විශාලම දරුව සංක්‍යාව කියන්න දහම් පාසල් දරුව හර් මේ හද්දාහකට අසන්න ප්‍රමාණයක්කින්වා අචා රෙමණ්ඩලේ තුන්සේ පනහකට වැඩි ප්‍රමාණයක්කින්නවා බහ විශාල පාසලක් අපේ පාසලේ ගුරුමන්්ඩලේ චාරිකා වන්දනා චාරිකා සහ අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීමේ වගකීමත් ස්වාවීන් වහන්සේ ම වෙත පවරලා තියෙනවා මම හොගට ඇවින්්දාස කනෙ සංචාරය කරන ඉතාම ප්‍රිය කෙනෙක්ම හරි ආසයි ව්‍යව්වාන් ඩානුව දකින්න සාමාන්‍යෙන්ස්ුනාමි ව්‍යසනයට ඉස්සල්ල කාලේදී මේ කාලේ දෙෙසැම්බර් දොළොස්වෙන් ැයි දාහටවෙන්දයි අතර ලංකාව පුරාම බැහැලා ලංකායි පුර සියලුම වැව්ටික මන්දානවා ඒතර ඇහැට දකින්න ප්‍රියජනක සිද්ධිය එ දස්සලු මං හරියට බලන්න නවා ඒ වගේම මට මේ දහම් පස්සලේ චාරික සංවිධානය කරන අවස්ථාව ලැබී මත් එක්කම මම ස්වාමීන් වහසලා පුරමුමක අපේ දහම් පසසිලේ ආචාර මන්්ඩලේ මම ඒ වගේ අවස්ථාවන් පෙන්න්නත් එක්ක ගෙන ගිහිලා තියෙනවා ඒක මට විශාල් සතුටක් තියෙනවා අපි දහම් පසසිලේ ආචාර මණ්ඩලේ අවුරදු අසුවට වැඩිය ආචා ගුරුභවතුින්වා විසි දෙදන්නේෙ එන් වැඩිම වයිස තියෙනෙක් කනට අවුරදු අනු හයයි අපේ තිලකරත්නස තිලකරත්නස පසුගිය දා නැති වුණා දැන්කවරුණාර්ද ටීචතම අපේ වැඩීම වයිස තින අවුදු අනු දෙකක අනු දෙකයි ඇත්තාවම සේවය කරනවා එකතමයි අපේ ධහම් පාසලේ තියෙන විශේෂත්වය අවුරුදු විතිහට අඩු දරුවන් එකසි ආටක් විශ්වවිද්‍යාලයන උස සධ්‍යාපනය ලබන රැකියාවන් කන දරුව එකසි අටදිනි අපේ ආචර්මණඩලේන්න. ඒ මැද කොටසරතමයි අපි වයිතිවේෙන. මහිතන්නේ ලොකු අදකින් රාශියක් ඔබතුමා ලබනවතිය දහන් පසල් අධ්‍යපන ජීවිතයතු ලැබ ඒ වගේ තමයි මංක ඩකහන් හිතු අර ඔබතුමා සමාජ යුතුකමක් විදිහට තවත් කරන කටයුතු බොහොමයක් තියො එක එකක් තමයි මේ. දුම්රිය මාර්ග පිරි සුදු කිරීමකට ඔබතුමා සම්බන්ධ වෙලා ති නො මෙදරන වස්රක් පර මේ පතා ඒ කාරය සිද්ධ වෙන ඔ ද පියගෙනත් පඩක් මතක් කරු. ඕ මේ. හොඳ අවස්ථාවක්මට මේක අප උඩරට දුම්්‍රිය මාර්ගය කියන්න ලෝකයේ සුවිශේෂී දුම්්‍රිය මාර්ගය. මේක හෙරිටේජය කැටියට අම් කරන්න තම ජනිස්කෝ ආයතනය සුදානමින් ඉන්නේ. උඩරට දුම්ප්‍රිය මාර්ගය කියන, රබක් කන ස්ටේෂන එකහිඉදන් උඩට නගෙන දුම්ප්‍රිය මාර්ගය සීග්‍ර බැව්මකින් නගින ලෝකේ අපි රටේ තියන දුම්්‍රිය මාර්ගය අඩි පහයි අංඟල්හයක් පලලායි. අ පහ අඇගල් හයපල්ල රෝකයේ දුම්ප්‍රිය මාර්ගතයන රටවතියනේ හයයි අපි රටේ විතර මේකත් ලෝකවාර්තාවක් අඩි පහයි අඟල් හයක් පලල දුම්්‍රියක් ලෝකයේ මේතරම් මුඩට ගමන් කරන්නේ. එකනි පටිපොල දුම්්‍රිය ස්ථානය මට මතක හැටියට අඩිය හයදස් දෙසය විස්සක්කොහෝ විසි දෙක් තියෙන්නේඒ මුතුමටම සිට එච්චර උසකට ගමන් කරන්නේ අපේ රටේ ඒන් අපි ලෝකවාර්තාවකට හිමිකන්ගේ පනිි පිට පට. පොල ම්්‍රරි ස්ථානද ඉදල් ගසින්න දුම්්‍රිස්ථාන්ට කිලොමිට දාහතරක් තියනවා ඒ අතර තමයි ලෝකෙ සුන්දරම දුම්්‍රස්ථානයක් තිය ොහිය මේ දුම්්‍රිය මාර්ගය යන්නේ අධි ආර්ක්ෂිත කලාපයක කියන්නේ අපේ රටට කාලගුණය දේශගුණය පද්ධතිය වෙනස් කරන්න උසම බිම්තීරුවතියන මේ දුම්්‍රිය ගමන් කරන මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයදී දුම්්‍රිය මාර්ගයට වෙන යම් හානියක් එකන අපේ මගින් ස්ි ෝප් විසි කරනවා. බිස්කට චොක්ලට කොල ීසි කරනවා. බොහෝ අය දුම්්‍රිය දීති කන යම් යම් දෙේවල්තින ඒව විදරු ෝතල් එල්ලියට විසි කරනවා. ඔගේ පරිසට හානි කරන ද්‍රව්‍යයන් දුම්්‍රිය කව්ලින් එල්ියට විසි කරනවා. දුම්්‍රිය මාර්ගය කියන හරි සංවිධී පරිස මේ සංඥාතියෙන්නේ. අ පොලිතන් ගහිල සංඥාපද්‍ය තියල ඇලනවා එකො දුම්ර්‍රිය ේදදුරට ඉදිරිය වෙන්නේ මොකද කියල පේන්නේෙන. එකොට අනතුරුවන්න තියෙන අවස්ථාවඩි සෑම වසරකම ද මේ අවසරය අපිට එක කරන්න බෑමි කරෝන ප්‍රශ්න නිසා දෙෙසෙම්බර් මාසේ නත්තල් දින ආශ්‍රය කරගෙන අපි කරන වැඩි අපි යාලුව දහ පාලස් දෙන එකතුල පටි පොලින්දං ඉදල් ගසින්නටයන සියලුම පොලිතී ප්ලාස්තිික් වීදුරු මේ අපදවිය එකතු කළලා දුරිය දෙ පාත්මිතත් එකක සාකච්ච කරල තියෙන ඒ ගොල්ලන්නට අප හැ බ. බාර දෙනවා ඒක අපි ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. මේ පරිසර පද්ධතිය අනාගතය දරුවන්ට අප ආරක්‍ෂා කරලා දෙනවා. අපි මේ කරන ක්‍රියාවලිය තව කෙනෙක් ආදර්ශයට අර්ගෙන කළොත් ඉතාමත් හොදයි නමුත් දුම්්‍රිය මාර්ගයේ පයින් යන්න නීතියෙන් තහනයි. කිසි කෙනකුට අවසර දෙන්නේ නෑ. අපි මේ සඳහා නියමිත ක්‍රමවේදයට ප්‍රපෝසල් එක සකස් කරලා. දුම්්‍රිය සාමාන්‍ය දිකාට ඉදිරිපට් කර නීතිමි අවසරය ලැබෙන්ෙනෑ නමුත් සත්ප්‍රියාව කරන නිසා එතුමා අපිට දෙනවා කරගෙන යන්න ප්‍රවේශංව මොන හරි විපතකුණු තෝකලට සම්පර්ණ බගකීම අපේ නෑ. මොකද ලංකාව ඔහ දුම්්‍රස්ථානයන් ඉදල්ගන්න දුම්්‍රස්ථානයට තමයි බැඩිම බිංගවල් සංක්‍යාවත් තියෙන කිලෝමීටර් නමයයි ඒ නම අතරතුර බිංගවල් දා හත රක්තියෙන. ම මේ අමතර කරුණු ටිකක් කිවේ ඔබ සිදු දෙනාගේම දැන ගැනීමට මට තචුට්ට අවස්ථාව දෙන්න අප මාර්ග ලෝකේත සුවිශේෂී වෙනවා ලෝක දුම්්‍රියයක් කඳුකරයට උඩට යන්න යන්න උසම තැන්වලින් ලෝකයේ විසිවෙනි තැන තම යපේ එක දුම්්‍රිය මාර්ගගේ පලලනෙමේ ්‍ර පාලලනෙමි ලෝකේම දුම්්‍රියක් උඩට ගමන් කරන ඒලට ගමන් කරන. ස්ානෝලින් විසිවනි ස්ථාන ශ්‍රී ංකාව. ඒ තමයි පටිපොලිස්ටේෂනක් දුම්්‍රිය පොල පාස් කරලා මීට පන්සක් විතරයේ ඉස්සර හට ගාපපු හම එතන තියෙනවා අංක දහට බිංගේ. අන්නේ දහට බිංගේ ආස්‍යයම පර් දෙපැත් එම ගහලතියෙනවා සමිට් ලෙවල් කියලා. එන්න එතන තමයි ලෝකේම දුම්්‍රිය මාර්ගයකම විසිවෙනි උසමතෙන. අනිවාර්ම අපි දන්න අප රටේ තින බොහොම සුදර්තනක් තමයි. අපි කියමට කියනන්නේ දල කෝච්චීගේ හිලනත්තන් ඩක් නැ කියල ති ඔන්නවගේ ඒවගේ සුද පරිසාරයන් නාරක්ෂා කරන්නත් මිතුමන් එෙක් සම්බන්ධලා බොහෝ දෙනෙක් බොහොම මුදදාරකාර්තාවයන් රාශ්ික යදනවාඉතින් ඒ ගැන තමයි අපි කතාකල ඉති රජ මහත්ම ඇතක්කත ගොඩක් දෙවල්ලට කතාකරනතියන ශෂ අප අදවසේ මාත්‍රකාව උපදේශය හිතු මිතුර කරන්නේ සම සමත කන පිල. බධ තාගොඩක් දෙල් ප්‍රති න කතා කර ඉතිං කලින් අප සූදාන වෙන්න ෙට විර ම බග රමෙන් පස්ස නැවතත් සජීව අන්න ෝධං ාමකට ටසටනත් එකතුව ට ස්ාව න. ෙට විරමේ අනතර බෑමත් එකතු වන්නේ අරන ෝදායමකට වැඩස සටහනත් එක් සජීවීවයි අප ඔබට වැඩසටහන ෙනන්නේ ඉතින් අපි අදවසි කතා බාහ කරමින්නේ රජන්තිය ොඩෝමහත්මත්තෙක් උපදේශනය ගැනයි කතා කරන්නේ හැම උපදේශන ගැන කතා කරද්ද අපිට නිතර දෙවේල ඇහෙන් නැති වචන තියනයි වගේම අපි මොවද මේ වශනවල තේරුම කියලදන්න නැති බහමයක් දේවලතින පදේශයට සබන්ධ සම කරණය කියන්නේ තන්නේ වගේදයක් මොකත් දෙතර මේ සමත කරණය කියන්නේ වචරි සහට බා ඇ හැබැ මේ තේර ඔබ දන්නඇත්වවෙ ඉති ඒනිසා මහිතව රජන් හත්මගේ මහර දැනගන්න තැන්ග උපදේශන ගැන කතා කරනකොට අපිට ඇහහිෙනයක් තමයි රජන් මහත්මය මේ සමතකරනය කින්ද. ඇතම මොකදදමක තේරුම. හොඳ ලස්සන වචනය සමතකරනය අපි කාටත් අවශ්‍යයි. සෑම මොහොතකමි කාටත් අව්‍ය අපි සන්තෝසිඉන්නවා සතුටඉන්නවා කිය අපි කියන්මකද අපි සමතකරණයතියන්නවා. මා සමග සමත කරනය ඉන්න පුළන් මම මා සමග සමත කරණේ නැත්තං මමසාහනයගෙන්නේ. මට වෙහෙසයි මට කවරුහරියෝනි දැමි එක දරා ගන්න පිට කර ගන්න කවුරුහරියෝනි සමත කරණය කියන්නේ එක වෙන්න පුළුවන් ආයතනයක් සහ සේබය සේවකය අතර. එමනතන් අම් මතා අත්තා අතර. දරුව දෙම උපියවාතර යහලුවෝ යහහි ලියවාතර යහළලුව යහළුව මේ සමාජයේ සියලොම සමාජ ස්තරවල්ට සමතකරණය අවස්ථයි. සමත කරනය යෙදන පුළ ඉතාහම පහසුම දේ තමයි එහු කන්දීම. සමතකරණය කියන ජයගන්න පුළන් පහසුම දේ තමයි ඇහු කන්දීම. ඇහු කන්ඳන්නොත් සමතිය ජයගන්න පුළුවන් සමතිය ජයගත්තව සමාජය හරි සමතුලිතයි. සංසුන්. නියහැඩි එන් නහ දියාවම තමයි අපප ජයෙ ග්‍රහණ බවට් පොත්තිෙන්. අන්න්‍යතැට අප යොමු කිරීම තමයි සමත කරණින් සිදලිය. අවුදැන්ගේ වගේ සමතුලති සමාජයක් බිහි කන්නකොට අනිවාරෙන් අපි තුළතිබිය යුතු තවත් ගුණාගයක් තමයි මේ සතිමත් භාවය කියල ගැන සතිය ගැන අපි අපේ ආගමතු ලගෙන ගැනතියන බුදු දහමතුල අපි කුඩකාලේ පටන් ඉගෙන ගෙනතිය නොමේ සතියගෙන සතිමත් භාවය කියනමුක්ද සතිමත් භාවය කියනතේ කොහොමද අපි අපේජීවිත තුළ වර්ධනය කරග යත්ත කියලව අවතුවාගගේ හවත් මාතුකාට පිවිසය නිසල සාධකාරයක් මම දෙනවා සාසාසා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තියෙන ගැඹුරුම්ම කොටස සතර සති පට්ටානේ සතිය ගැන විග්‍රහ කරන්නේ සතිමත් භාවය ගැන අපි කතා කරන්නේ ලෝකයේ සතිමත් භාාවය ගැන හොයාගෙන මේ ගැන පුළුලො සාකච්ඡා කරන්නගේ බෞද්ධ සමාජයේ අපි නෙමේ පිට රටියන් එංගලන්තයේ කෞතුකාගාරවල තමයි අපේ රටේතියට පැරිණිම පොත්පත් සංරක්ෂණවලා තියෙන්නේ. පිටර් හැටියන් ඒවා පරිශීලනය කරගෙන ඒ ගොල්ලෝ ලෝකේට ඉදිරිපත් කරා ඒ ගොල්ලො සස්යාගත්ත දේවල් හැටියට.ඒයි ඩොක්. කාබඩසින් අපි ත්‍රිපිටකේ පරිශීලනය කරලා ලෝකේට ඉදිරිපටතලා සතිමත් භාාවය. මයින් ෆුල්නස්. යා මයින් ෆුල්නස් කියලා අපේ බුදු දහමේ තියන. සතර සතිපට්ානය තියන සතිමත් භාාව්‍ය ලෝකයේයට ඉදිරිපත් කලා මෙයා පර්යේෂණ කරල කරලමයා ඒකෙන් ආවා පිළිකා රෝ පෙළෙන පිළිකා රෝගයන්ට සතිමත් භාාවය මයින් ෆල්නස් තුළින් එයා ප්‍රතිකාර කරන්න. ඉකළු සුවවෙන් තත් පෙටාව. මේ දා වර්තමාන ලෝකයේ මයින් ෆුල්නස එමනත්ත සතිමත් භාාවයකන මාතෘකාව ගැන පුළුල්ලෝ සසාකච්ඡා කරන්නා. මේක බුදු දහේදී සතිමත් භාාවය කියලා අපි සාකච්ඡා කරන්නේ මේ මොහොත මේ දැන් ඔ භාග්‍යාව ඔයයි මමයි දැන්මි අපි දෙන්න සාකච්ඡා කරන. මේ සාකච්ඡා කරන මොහොතේ අපි දෙන්නගේ එක් කෙනෙගේ මනස වෙන දිහැකට ගියාන. අපි දෙන්නම කතා කරන්න මාතකාවතුළ අපිට එකට ඉන්න පුුවන්ත් අනිතක නට දැනවා යායයින්නේ මාත්‍යකනවේ වෙනකෝ දිහැක අපිට මාතුකාව කතා කරන්න අපිට අවශතාවයක් ඇත්වන්න අප ඉක්මට වෙන. මේ මොහොත ගත කරන්න මේ මොහොතේ අවධමානසි අවධමානසි ගන වචන ගැබරුනා ගැඹර වුුණාට මේ මොහොත එල්පගෙන ඒ මොහොත මේ දැන් කරන්න දේට අවධානය ොම කරගෙන ඉන්නේ එක. මේක සියලුම විශේෂෙන්ම වර්තමානය අපි පාසල් සිසුන්ට තමයි මේ වර්තමානසා. මොහොතේ අපි පාසල් සිසුන්ට තමයි මේ කටයුත්ත වැඩියෙන්ම පුරුදු පුහුණ කරම. සතිමත් භාවය. සතිමත් වෙන ඕනෑම පුද්ගොලෙක් අවදි මනසිං කටයුතු කරනවා සමාජය තුළ සැලෝන්වලට යන්න ඕනි නෑ වෛද්‍ය මධ්‍යස්ථානවලට යන්න ඕනේ වෛදුව රු හොයාගෙන යන්න ඕනෑ තමා තුළ තමා නිරෝගී භාවය තමා තුළම තමා ස්්‍රපය ගන්නවා අධ්‍යාපන ද ලබන දරුවෙක් නම් තමවන් ඉහළ මට්ටමට යනු. මහත්්‍ය නෝන නම් ඒ දෙන්නගේ පවුල් සබඳතාවන් දියුණු වෙනවා. ර්තමාන සමාජය අපි දකින නොයකුත් පෞද්ගිලික වියසනය පෞද්ගලික ගැටලුවලට සතිමත් භාාවය තමයි හොඳම විසඳ. ඔ දැන් මේ වගේ හැමදයකටම හොඳම විසද්දමූුණු මේ සතිමත්භාවය අපේ ජීවිත තුළ ඇති කර ගනිමනත්තං තවතවත් වර්ධනය කරගන්න අපිට කරන්න පුළුවන් දේවල්තිය නොද කියන අපිට තනිමම කරන්න පුලාාමක් හරිදයක් කම තැන් ක්‍රියාකාරකමක් මේ වගේ දේල්තීරජ ාර්මය ුදුරජා වහන්සගේ සද්ධර්මයම තනයම යන ගමන උත්තරීතර උද කලාව කුන්නාන්සේ දේශනා කළේ පිරිසත් එක් කියනනයි අන්න උපතුමි කිව්වා වගේම ඒ වගේ ක්‍රියාකාරකම් ගණනාවත් තියෙනවා අපිට ඉඳගෙන කරන්න පුළන් හිට ගෙන කරන්න පුළුවන්ඇ විධමින් කරන්න පුළුවන් බුදධගෙන කරන්න පුළුවන් හන ගමන් කරන්න පුළන් හිනාාවෙන ගමන් කරන්න පුළුවන් ඕන ඒ විදිහකට කරන්න පුවා. මේ ම හොතේ බොහෝ සරල ක්‍රියාකාරකම කුබතුමි එක්ක කරන්න මටඒකට අවසර තිය නොද මම ඔබ තුමට යම් හැඩ තලයක් තියෙන යම් දෙයක් දෙනවා ඔබ තු මේ මේක අතය තියාගෙන මේ ඇස් දෙක පිය ගැන්න ඕනේ ඊට පස්සේ මම කියන ටික කරන්න මම දනදේ කියන්න දැන් පේක්ෂින්ටත් නිවස ඔබලලා තියන යතු කරල නක් පෑනේ පැනෙ ලි් එක වන්න ලම රි ගන්න ද්‍රවයක් කතරගන්න අතතරගෙන බග ස් දෙක වහගන්න භාග ඇස් දෙක වහගෙන ඔය මංවාඩ දීපු යම්දේ එක හැඩතලේ බලන්න අපි කැපර එකට පෙව්නනම් හොඳයි අත ඒක හොඳට අට ගන්න අතග බල එක හෙඩතල ැඩටතලය හඳුර ගත්ත ඉට පස්ස බලන්න එක මතු පිටත් තියෙනවාද යට යටි පැත්තත් තියෙනවාද කියලා බලන් ඒක ඔහොඳටතගාන්න ඒක මොනවාද තියෙන්නේ කියල බලන් ධර්ථයනවාද ඉලක්කන් තියෙනවාද අකුරතු තියෙනවාද හොඳයි දෙමට ඔබතුමීට දීල තියන දේ ඔබතුමීට ඉබින්න කියන්න බෑ බෞතරයක් අද පරිහරණය කරන දෙයක් නිසා අපි මේ වෙලා අපි බිස්කට් එකක් අතර අරගෙන කලාන මේ වෙලාව අප ඉම්බිනවා හ ඇස් දෙක ඇරලා බලන්න මොකක්ද කියලා කාසියක් හරි වට මොනවද දැනුනේ අත ගාන්න කිව්වහමවාට මොකක්ද ැනුනේ දෘඩ බවක් ලස්සනයි වචනේ දෘඩ බවක් දැනුන හැඩතල රවුන් හැඩක තියෙන කාට ඊට පසෙ මේ ඉලක්කන් වගේ දැනී නඇතිම අපි තැන විදිට මොනවගේ කාසියත්ද වටිනාකම ල්. භාගයිතා දක්ෂයි උඳ සවේද ඇගිලි තුරු තියනවා. රුපියල් දෙකේ කාසිය උන්න සරල්‍රියකා මේක අපි ද න අපිට සාමානය මොන වගේ දේවල් භාවිතා කල කරන්න පුළන්ද මේ කාසිේට අමතරව වාාසි ඕනෑම දෙයක් තමන්ගේ අතටහසුවන්න තමන්ට දරාගන්න පුළන් ඕනෑම දෙයක්කරගෙන මේ ක්‍රියාකාරගම අපි මේ ඉතා තත් පරගානක කළේ මේක සිහිය මේක කාසිය අතටාරගෙන යම් කාලයක් මේ වෙනුවෙන් කැප කරලා හොඳට තගාන. ක කුඩලාලමයිට දන්න හොඳ තරප එකක් හොඳ මානසික උත්ේජනයක්. මෙම අත ගානවත ගානකොට අපිට දැනවා සංවේදනා ක්‍රියාත්මක වෙන. මේකෙන් බෙන්නේ අපේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඔබට දැනනව ඇති අවදි මන්සයෙන් සිහියෙන් කොත්වෙෙන්නේ අපේට දැනෙනවා අපේ ඔලු ඇතුළ නිකං හිරී වැටිලා නිකං අපි අනු අමුතු උත්තේජනයක් ලබනවාපි. මනප බවක කැමති බවකයකෙන් අප යම් බින්දනයක් ලබනවා එක දැන් අන්නීක තමයි අවශය අපි යම් ක්‍රියාව කරනකොට මොලේ තියෙන නියවරෝණ ශෛල එකින් එක එකින් එක හා සම්බන්ධ වෙලා වැඩියෙන් නි්‍යවරෝණ ශෛල්ල වැඩිවෙන්න වැඩි වන්න අපියා බුද්ධිමත් භාවයට පත් වනයි කියවා අපි බුදුරජාන් වහන්සේ තමයි මොලේ උපරිම ප්‍රෝජනගත්ත පුද්ගලය උන්නහන්සේඒ උන්නහන්සේ තමයි අම්දැන් වදාලේ ඔය සතිමත් භාාවය සම්බන්ධ ප්‍රියාකාර්කම එතකොට උන්හසේ මේ වගන මේ උන්නාන්සි කළේමකක්ද සක්මන් භාවනාව පර්යංක භාවනාව ඊට වැඩ උඩට ගියාපපු හම විදර්ශනා භාවන් වගේ උත්තර ීතයවල් දේශනයළ බුදු දහමේ තියෙන උත්තරීතර නිවන අවබෝධ කරගන්න තමයි උන්න්නහන්සේ අපිට උපදේශනය දුන්නේ. ඉති අදැන් ඔබටත් සතිමත් භාවය කියන්නේ ඇතිකරගන්න වර්ධනය කරඟ නර් කියපු හරිම සරල ක්‍රියාකාරකමක් මෙතුමා ඔබට කියලතු නෙතින් ඒවාගේ ක්‍රියාකාරකමක් දවසේ ඕනෑම වෙලාවක නේදඉට ලැබර ඕනෑම වෙලවක ඔබට අත්හදා බලන්න පුළන් වයස් පේදයක් නෑ ගුඩාදරුවන්ට මහළුවයට මේ ඕනම කෙනෙක්ට සමන්ගේ දැ හිතතුල යම්කිසි කටලුවක් ප්‍රශ්යක් මානසිකකාබාධයක් තියෙන්න මවශ්‍යත්නය ඕනම කනෙක් කර පුලන් න හ දැක්සාතිමත් භාවිගන්තම අප ඒහතා කෙලේ සා භාව එක් නවායෙන්ම ළඟට කතා කර මාත්‍රුකාවතම මේ හිත මිතුරු කරණය කියන එක. විශයමද ම ආරම්බේදත් සහන් කලා උපදේශනය කියනෙක දැන්ගේ කඒකාරවලින් උපදේශය කරන්න පුලන් ඒ අත්‍රවාරයේ දී දැන් උපදේශය ලබා තැනත්තාසා උපදේශය ලබා ගන්නා තැනත්තා අතරතියන මිත්‍රත්වත් ඒ අහන කරුණු හෙමනත් අගේ තැන කියාගන්න කරුණු හොඳින් ධාර්නය කරගන්න ලක හේතුක් නො දෙන අත්‍රතින මිතරත්වේ. ඇතර මොකක්ද මේ හිතමිතුරු කරන කියන්න නාශන් මාත්මය හිතමිතුරු කරනයත් වැඩි වශන් තියනකොට මමාන්ස ගට වුම කරගන්න පට හැකි ක්ලබෙන. ඔබතුිය හරි එකතමයිගේ හරි මුත්තරේ මට දෙ හරි පුදුමයි මේ ඔබ තුමිය දන්න දවල්ද මම්ම කතා කරන්න කියන එක හරි සන්තුෝසයි මේ වගේ අවස්ථාවන් හරි අඩුයි භාග්‍ය මට හරි පහසු යඔබතුමිතක කතා කරන්න ඔබතුම මේ මට වශදවල් කියන ඔවු හිත මිතුරු කරණය කියන්නේ කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝක බිහි වෙච්ච ක්‍රමවේ දෙයක් ඒක අපේ රටට නිදහසන් පසු ලැබුණ දෙයක් දහසසිම පසු ලැබුණනම් සාමාන මේක එකක් දසු හැත ගනන්වල වගේ අසු ගනන්වල වගේ ස්ථාපිත වෙච්ච හිතමිතුරු කරණය කියන්නේ අපි ඕනෑම කෙනෙක් මේ සමජ ජීවත්වෙනකොට තනි වෙන වෙලාවල්තියනවා අසරණ වෙන වෙලාවල්තියනවා තනි විච්ච වෙලාකට හිතනවට අනිමට කවුරුරි හිටියන අනිමට මගේ මේ දෙ කියන කවුරු හරි හිටිය හිතවන්තේ ඥාතියෙක් මගේ කෙනෙක් එම හිතල අන්නේ වෙලාවට තමන් හමුව එන්නේ කවුද ඒ සම්බන්ධ සාකච්ඡා කරන්න තමන්ට අවධානයම් කරන්නේ අන්න එයා තමයි තමන්ට හිත මිතුරු කරණය දන හිතවන්තය එයා සමහරවිට ගෙදරන්න තමන්ගේ සුරතාල් සතාවෙන්න පුළුවන් එඇත්තෙක් ෂයකරගන්න පුළුවන් යත්තෙක හුව මාරුරගන්න පුළුවන් අන්න එක තමයි හිත මිතුරු කරණය කලගෙන හරීම සරල ක්‍රමය මිතුරු කරණී දී තියෙන විශේෂමදී තමයි භාග්‍ය ඇවුන් කන්දීම එන කිසිම දෙයක් ගැන. අපේ වර්තමාන සමාජයේ තියන විශාලම ගැටලුවෝකන අනිකාට අපි ඇහු කන් දෙන්න. අපි අතරති විශල දුර මම මේක අවධාරණය කළ සඥාව නුත්කිවමකක්ද මේ බැඩසටහන බලාගෙනන්න ඔබ සලුම දෙනා මේ මොහොතේ සිට කළ යුතු දැ අපි සතිමත් භාවය මොහතයද අපි කරන්න ඕන එකමදේ තමයි මට්ට යම් කෙනෙක් තමන්ගේ පීඩාවක් සතුටක් දරගන්න බැරි දෙයක් කේන්තිය හොඳට ඇහුන්ද හොන්දට ඇහුන් කන් දෙන්න. බානිනෙක්කනටත් හොඳට ඇහුම් කන් දෙන්න. යාටික වෙලා බැල්ලවිල සුවදව මාතම. ඇහුන් කන් දෙන්න. ඇහු කන් දෙනවයි කියන්නේ මෙහම කරගැෙනන්න එකනම ඇහු කන් දෙෙනක කියනෙක් නාව උනන්දු කරවන්න ඕනි මමවාට ඇහු කන් දෙන්න සූදානම් කියන එක තියෙන ඕ ඔයා කියන්න. මංවාට ඇහුකන් දෙන්න සූදා. යාට කියන්නේ? යාට එඟ වෙන්න ඔව ඔ දෙමක් කතාගෙනට භාගයක් මුම් කියන්නේ ඒක ම උනන්දු කරනවා භාගය නිශබ්දල්ලා හිටියන් ම කතාගෙන එක දැනවත්තන්න කියන න්න ඇති ඒ වගේ තත්ත්ේ ඔයා ඔවු කියකොට මං ඒකැන කතා කරන්න නන්ඳන අනිත් පාර්ශවය තමන් එෙක්ක ඉන්ටන කෙනාව උනන්දු කරවන්න ඕනේ ඇ ඒක්කම යාට අවධාර්නයම් කරන න ඔයා මේ කියන කිසි දෙයක් මම සටහන් කරගන්නේ නෑ ම රකෝඩ් කරගන්නේ නෑ මම මේ කිසිම දෙවතාව කිසි කෙනෙකුට කියන්නේ නෑ. මේක දන්නේ මම ය අයු විතරයි. ඒ වගේ ඇහුන්කන් දෙන්නගේ යුතුකමක් තියෙනවා ඒ මොහොතට විතරයි එහු කන් දෙන්නේ එතනින් පස්සේ යා යාගේ ආල්ුවෙක් කවුරුවක් වන්නේ මේඒ හොත කතා කලා ඒශෂ ඒ අවස්ථාව ඉවරුණාද ඉවරුණට පස්සේ ය සම්පූර්ණ වෙනස් ඒ සිදිය යා ඔොලුවේ නෑ අමත කරනවා ඒක තමයි සාර්ථක ඇහු කන් දෙන්නාගේ ලක්ෂණ හිතමිතුරු කරණය කියන්නේ ඇහු කන්ද ඇහු කන්දීම තුළ තියෙන්නේ අනිකාව උනන්දු කරන නන්දු කරපුහ වෙන්න යාගේ තියෙන සතුට අපි තෙක්ක කියනවා එයාගේ දුක අපිත් එක්ක කියනවා එයාගේ පීඩාව අපිත් යාගේ සහන අපිත් එක්ක කියෙන යාගේ අපහසුතාවය අපිත් එෙක්ක කියනා මම එක අදකීමක්කොවාට කියන්න දබෙන් මෙමයි මේ විෂ විද්‍යලීන්න කොට භචක්ෂ සසිද්ධියක් විශෂ විද්‍යාලයේ දී අපි ඒ එකකාල තිබුණ රැක් කර නොය කියෙන. මම අදටත් මක සමජමාධයකද කියනෙ ුදු සොඳමන්දන්න හොඳයි කියලා මට හිතෙනවා. එකට එක හේතුව වුණේ ඒකාලේ රැග්්‍යකයේදී යම් යම් දේවල්තිබුණ අද මේ මාධයකින් කතා කරන්න බැරි අපහසු දේවල් තියෙනවා. ඒ අවස්ථාවදී එක අපේ යාලුවකුට සීනය බැච්චකෙන් කලා එකක් එක නිසා එයා ඉති පස්සේ අසනීපවුණා අසනීපුවනා හමු දෙක් අපි ඩොක්ටර්ලඟට එක්කේ යනුව මෙයාගේ ලෙඩේ අපිට දැනගැන්නබේ පරෙක්ෂීසන එකේදී එයාට ඒත් දේට මූුණ දෙන්න විද්ධ විච්ච නිසා යාගේ ලැජ්ජාබය ගිහිල්ල එයා අවසාන අපිට ඉඳගෙනකුවා මා මංගේක ප වචනම කියන්නනතප මචම් මගේ මෙන්න මිතන මතනයි මගේ අසනී ප්‍රතියන්නේ කිය යාට අපි පස්සෙ කතාගරමයක මචා මට ලැ්ජ බයි ග්‍යානනිම්බලතෙක් ඒක හින්තගේ යාකිව යාගේ යම් රහස් ප්‍රදේශයේ යම් අසනීපතත්‍ර තිබුණ එක හර්ෆස් කියන ලක්ෂණ ඒ බෝවනම ලිංගක කාරයල්වනින් හැදින හ පිසකක් නෙමේ යටට පැපොල් හැදිල පැපොලවලතින සකන් ටේජ් එක. හසදලතිනේ අගේ හිරාස් ප්‍රදේශය යදිතා පහසුනායික කියන්න ඇයි අර හිත මිතරු කරණේ නිසා අපි සුහදවසාකච්ා කරපු නිසා යා බයි නැතිවුණ එක පිතක්ක කියන්න නැත්නං යා නැති වෙන කංයයා කලුරිය කරනක අපිද න පස්මෝටම මේ ති පස්්චත් මර්ත පීක්ෂණනති තමයි අපිදනයා යා මැරින් හේතුමකක්ද කියලා අනික හිත මිත්‍රර කරණය හරි බාසිදායක ගැටලු නිරා කරණයයට තියන හොන්දම උපකරණය ඔ හිත මිතුරු කරන්නේ ගැන කතා කරද මහිතන දෙ අපේ ගොඩක් පව් ජීවිත තුලා්‍යන්තරයගත් ඔන්නේ දෙවිශයෙන් සාමිපුරෂයම බිරිින්දෑවරුන් අත ඇතින ැටලුවටත් ප්‍රධාන හේතුවක් වෙන ෝ හුම් කන්නන දී කියන කරනාව හමනැත්තන් මිත්‍රරත්වය කියන දේ නොමැතිගමනේදතින් ඒ නිසාවෙන් මහිතන්නේ හිතමිතුරු කරන්නේ ජීවිත අපින්න හැම අවදියක දීම ඇතිවන ගැටලුවට ප්‍රධානතම හේතුවක් වෙනවා ඇතිටිකෙන්ටි අප කාලවේලාත් ගත වගෙනන ඇති ගේ සාරංච. ත් අපි පොඩා අවසාන වශයෙන් කියීම දැන් මේ අපි කතා කරබ මේ සමත කරණය උපදේශනය ඒ වගේම හිත මිතුරු කරණය කියන මේ කාරණාවන් සියල්ලින් කියන එත්තකම මේ සති මත්භාව කියන මේ සියලුම කාර්ණාවන් අපේ ජීවිත වල චළඟක් කරගෙන කුඩාදරුවන් ත්තෙක්කම මඇැදිවේදදි තරුණුවේදී මහල් වවේදි කියෙන මේ හැම වියකදීමම අපි ඇතිවන ගටල නිනා කරනය කරගන්න කොහොමද අපි මේ අදදවසේ කිය දීපු දේවල් සම්බන්ධ කරගන්න අපි කෙටිකිල්ල ොක්ලා පාද. ට ඕනෑම මොහොතක මේ වගේ ගැටලුවක්හම් ලැබුණොත් අපේ රාජ්‍ය මට්ටමින් තියෙනවා ආයතන ඒකම ස්ේච්චාමට්ටම මේ ආයතන තියෙනවා පෞද්ජල්ක ආයතන තියෙන සමහරිව මුදල් ලයකරන සමරිවා මුදදා ස්වච්චාවෙන් කරන අන්නේ ආයතන මම ආතන කීපයක නම්ම ගොල්ලට සඳහන් කරන්න මානක සෞඛ්‍ය විද්‍යායතනය මානසික රෝහල අංගොඩ එක දහනමියයි විසේහය C ආයතනය ජාතික ලා මාරක්ෂ නාධිකාරය ශ්‍රී ලංකාක සුමිත්‍රයෝ මද්‍රව්‍ය නිවාරණය නීති ආධාර් කමිෂණ එක මෙන මේ වගේ ආර්තන තමන්ට ඔයදැන් සමත කරණයට හිතමිතුරු කරණයට සතිමත් භාවයට උපදේශනයට යන්න තියෙන යම් ගැටලුවක් තියෙන ඕනෑමකර අයිකට මෙන්න මේ ආයතනවට ගියාට පස්සේ. ඒ තමන්ට අවශ්‍ය සහනය විසුඳම ලබාගන්න පුළුවන්. ඒවගේම දැඟා කෙනෙක්ට අවශ්‍යයින ඔබතුමාව හමුවෙන් එහම ක්‍රමයක්තියනොද පුතුමාව හමුවෙලා යම්කිසි ගැත්ලෝකට ප්‍රතිකාර්මයක් එෙම නත උපදශනයක් ලබාගන්න අස්ථාවතිය නවද දුරකතරන් කිතියන ම සඳහන් කරන්න ස. බිදුවයි හත එකයි හැට තුනයි හතලිස් දෙකයි අටසේ හැත්ත හත බින්දුව හතයි එකයි හැට තුනයි හතලිස් දෙකයි අටස හැත හත න දුරකරන්ගේ රඔබට කතාරන පුලන කතාකල කොහමදු බතු මත්ක සබන්ධවෙන් ම විේෂ දන නව බතුම දන න මගේ ඉ ඉඩ තියෙන විදිට මට ඒ කාරයන්වලට යදන්න පුලොන් අත භාග්‍ය අපි ප්‍රතිකාරයක් නෙමේ කකිරෙන අපින් කරන්නේ ඇහු කන්දමින් අපි කරණට ඉමෝෂනල් සපෝට් එකට ගේම් දැනීම්වලට අපි පොඩි උදවක්තමයි සිදුව. ප්‍රතිකාරයට එහාගේ දෙයක් ප්‍රතිකාරය බෙනයි අපිට ප්‍රතිකාර කරන්න මේ අවසරේ නෑ අපි කරන්නේ ඒ තැන්ට අවශ්‍ය පහස්කොන් සපේලා දෙනවා සමහරය ප්‍රතිකාරයට යන්නුනලද ඒයා යා හඳුන ගන්නවා කතා කරන්න දෙන දැන්වා මට කරන්න මොකක්ද කතා කරන්න දෙනවා ම දැක් ුලද මිතර වාඩි වුණහම තිබුණන බයක්න මේ දරුව දෙක්ක හම මිතිරේ පේන්න ඇතිම මේ දරුවටික දක්කහමට බයක් මේ ලායිතෙන බය නමුත් වා මයි කතා කන්නෙකුට මට දැ කිසිම බයක්නෑ මටදැන් ඉදරරි ද කතා කරන්නවාගේ ඒ ඒවා හිතම තු කරනය යදන මන්න මේකයි වෙන් ඕන මේක සමාජයේ තියෙනවා තියෙන දේ අප ඇහුකන් දෙෙමු අනිකාට ඇහුකන් දෙමු අනිකාගේ පෞද්ගලල්ක දවල්තව කෙනෙකුට නොකයිමු නොකිය යුතු දේවල් තමන්ගේ නොවනටවත් අම්මතාතරත් නොක යුතු ේව නොකමු සමාජය කරන්න පුොල එක දේකරන්නේ කෙනෙක් මට කව කියපුදයක් තව කෙනෙකුට කියන්නපා නොකඉන්න උත්සාහ කරන්න ඒක ඒයාගේ දක්ෂටමත් මේ මගේ දක්ෂකමක්. මගේ නෝනාටවත්ම නොකියි න්නවා කියන්නේ එක මගේ දක්ෂකමන් මක තුමත් තවකගේ පව්කිලික ආරක්ෂ කරන්න ම මේ වෙලලා මගේ නොන පෝඩම් මතකරනො අවසර කිය මම මේ කවුන්සිලින් සතිමත් භාවේ මේ පෝග්‍රෑම් සොල්ට සභාග වෙල ප්‍රවිණතාවේ ලබා ගන්නකොට මගේ නඕෝන මට දුන්න එකම උපදෙසක්තිනවා එයා දෙදස්ස හතරේ. ස්ුනාමි වෙලාවී ජපානයේදීයා පුහුණුවක් ලැබ්වා මේ කවුන් සිලින් ගැන මමත් මේ පෝග්‍රම් එක පැවැට සටන් සභාගවෙන යිකවා අමට දී පූපති සේ තමයි වා හොද කුණුකෝඩයක් වෙන්න. ත වේගෙන්කි හොද කුණු කෝඩයක් වෙන්න. ඇබැයි අඩිය නැති කුණු කෝඩයක් වෙන්නහ. ඔයා අනුගේ කුඩු ඕවුන් තරන්තා ගන්න ගෙදරගේඉන්න එපා අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ දේවල්හා හොන්ටකට ඇහු අනි රජයෙන්. ඒ ගෙදට කියන්න එපා යා ගෙදටගේන්න එපයි කියලා දහස් කළම කදන්නාද අපි ඒක්කවත් කියන්නපා දරුවක්කවත් කියන්නපා එයා මට දුව පූප දෙස මායිකවත් කියන්නපා මම ඔබෙන් ගිල්ලන්නේ අන්නේ එකයි කිය යුතු කෙන කවද්ද නොක විතරන කියන්න පයි කියලා කෙනෙක්කිවොත් නොක ම ඉන්න කෙසික් කෙනෙකුට කියන්න පා. අනිවාරය මහිතානඒක අපි හැමෝගෙම ජීවිතවලට බොහොම වට්නා කියන අවාදෑ මොකද ගොඩයක්ක් දෙනෙක් තුළ ගැටුම්. වශේෂයම පවල් ජීවිතය තුළ සහ බොහෝස්ථාන වද ගැටුම් ඇතිවන ප්‍රධාන්ම හේතුවක් තමයියෝක ඔහු කරමොදීම වගේම ප්‍රධානම දෙයක් තමයි තවත් කෙනෙ කියපු දෙයක් අපිට කියන්න හිතනව තවත් කෙනෙක්ට හැබැයි කෝචර හිතවන තේදේවල් කියන්නේ පා කෙනෙගේ රහසේ භාව ආරක්ෂා කරනක එම පෞ්ගලිකත්වය ආරක්ෂා කරණය එක අනිවාර්යම අපි සතුයුතුකමක්ඉතින් ඒ යුතුකම හැමවෙලා ඔබේ මතිකේතියාගන ිතුමන් සඳහන් කලාवा ගේthing. පිට අදවස ැබලතින කාලාල ේලා හමරයන ත කාල තින් පරන් තවත් බහෝදේවල්ලබට දන කතා කරන්න නම අදස අන හ වව පි ලැබලතින කාලාලවෙල හමරන දස මගේ වටනා කියන උපදෙස් මලාවක්ම ලබා දෙන්න අපිතක්කේක තුනේ ගොඩක්තනෙගේ කැටලුුවලට සමතරන්නේ උපදේශය හිතමිතුර කරනෙ මේ සියලුදේ ඇසරයෙන් උපදෙස් ලබාදන රජන් තියෝඩෝ මහත්ම ඒ වගේම එතුමන් හම පසල් ගුරුවරය කුත්තු වන ඉති බෙහිවින්ම සතිවන්ත වවා පිය. S ේ ඔබතුන්ට ඔබතුමාගේ වත් කාලය අපි වෙනුවෙන් වැකලා ප වැඩ සටහන තෙක්ක සම්බන්ධ වීම පිළබඳව ஐබන් කියර සමු போ හොඳහෙමනයි හදවසේ සජීව ඔබ ෙනාප අනෝදෙන් ජයමකට වැඩ සටහන නිමා කරන්ටයි අප සූදානම හැබයි හෙට දවසේදේ තු දැස්සන අට වෙදදි අප න ඔබේ නිහට හදවාගේ ොම වටනනාක කියන මදගත් මතතුුකාවක් පළිබඳ අතා භා කරන එ තෙක්කම හැමදදාමත් වගේ හදත් වන අවසන ද මතක්කන ඒ දවස්සල සෞඛ්‍ය අරක්ෂි ක්‍රම ේද සසිල්ලම පිළිබඳ පිළිපදන මොකද තාමත් අපි ලොකු කොවිඩ් අවදානමක ඉන්න තිගේ නිසා හැම වෙලාම අප අර ඉගෙනගත්ත අපේ ජීවිතයට හුරු කරගත්ත. ඒ සෞඛ පුරදු හැමේකාක් මනනිවාරම් පිළිපදින්න ගෙදර හැමෝගේ මාරක්ෂාව තියනෙ ඔබේ අතේ කියලත් මත්ක තියාගන්න හෙමයි. අදමට හි සම්ගන්න ප්‍රාත්තර කරන්න ඔබහැම කෙනෙක්ටම යහපත් න රෝග මත්තවසක් හිෙළලනක් යිවන්.